දැන් අපි බලන්න ඕනේ එහෙනම් ජරා මරණ දෙකෙන් නිදහස් වෙන්න නම් දැන් සම්පස්සේ නිරුද්ධ වෙන්න ඕන. දැන් අපි බලන්න ඕනේ නම් සම්පස්සේට හේතු මොනවද? නැත්තම් මේ ස්පර්ශය සකස් කරන්නේ කුමන හේතුවකින් ප්‍රත්‍යකින්ද? එහෙනම් අපි දැන් අපිට බලන්න ඕන උතර රාග සම්පස්සය සකස් වෙන්නේ කුමන හේතුවකින්ද ප්‍රත්‍යකින්ද කියලා. එහෙනම් අපි දැන් මොකද කරන්නේ? රාග සම්පස්සේ නිරුද්ධ කරන්න රාග සම්පස්සේ හේතුව ප්‍රත්‍ය හේවත්තේ සමුදය ධර්මයෙන් අසල දාන නිරුද්ධ කරන්න ඕන. එහෙනම් ස්පර්ශය සකස් වන්නේ කුමක් ප්‍රත්‍යෙන්ද? සලායතන පත්‍යා පස්සෝ. සලායතන ස්පර්ශයෙන් තමයි සලායතන ප්‍රත්‍යෙන් තමයි ස්පර්ශය සකස් වෙන්නේ සම්පස්සේ සකස් වෙන්නේ. එහෙනම් අපට සම්පස්සය නිරුද්ධ කරන්න නම් දැන් සිද්ධ වෙනවා සලායතන නිරුද්ධ කරන්න. එහෙනම් සලායත නිරුද්ධ කරන්න නම් අපි සලායතන කියන්නේ මොකද්ද කියලා දැනගෙන ඉන්න ඕන. අසිරිමත් වූ භාග්‍යතුන් වහන්සේ අපට පෙන්වා දෙනවා සලායතන කියන්නේ මොකද්ද කියලා. කතමංච භික්කවේ සලායතනං චක්කායතනං සෝතායතනං ඝානායතනං ජිහ්වායතනං කායායතනං මනායතනං ඉදං උච්චති භික්කවේ සලායතනං. චක්කායතනේ සෝතායතනේ ඝානායතනේ ජිහ්වායතනේ කායායතනේ මනායතනේ යන දිවසේ ආයතන හයක් තියෙනවා. මෙන්න මේ හය ගැන පොඩ්ඩක් දැනගන්න ඕන විශේෂින් විස්තරයක්. මෙන්න මේ ආයතන හයේ විශේෂත්වය තමයි මේ ඇහැ කන නාසය දිව ශරීරය මනස කියන හය ගැන නෙවෙයි මේ කියන්නේ. චක්කායතන කියන්නේ ඇහැට නෙවෙයි. සෝතායතන කියන්නේ කනට නෙවෙයි. ධාන ආයතන කියන්නේ නාසයට නෙවෙයි. එවන් උපසංහතිය විදිහට අනිත් ආයතනත් ඒ ඉන්ද්‍රියට ව්‍යවහාර කරන නාමයේ නෙවෙයි. ඇහැ කන නාසය දිව ශරීරය මනස කියන්නේ එකක්. චක්කායතන සෝතායතන ධාන ආයතන ජීව ආයතන කාය ආයතන මන ආයතන කියන්නේ තව එකක්. මේ දෙකේ වෙනසක් තියෙනවා. මොකද්ද මේ දෙකේ වෙනස? ඉන්ද්‍රියක් වශයෙන් ක්‍රියාත්මක වෙද්දී අරමුණක් දැනගන්නවා පමණයි. නමුත් ඇහැ ආයතනයක් වශයෙන් ක්‍රියාත්මක වුණොත් ඒ අරමුණ පස්සේ හඹාගෙන යනවා. ඒ අරමුණ ලොහු බඳිනවා. ඒ අරමුණ රැස් කරනවා. ඇහෙන් රූප රැස් කරනවා. දැන් ඔබ රූපවාහිනී නර්මන රැයට දෙලි නාට්‍ය මොනවා හරි ආස්වාදනීය වැඩසටහන් කිය කිය එන්ටර්ටේන්මන්ට් කිය කිය. දැන් මොකද කරන්නේ? ඇහෙන් රූප රැස් කරන එක. ඇතරම් රූප රැස් කරනවා කියවට රූප නෙමෙයි රැස් කරන්නේ කර්ම. දැන් අපිට පේන්නේ රූප රැස් කරනවා වගේ රූප බල බල ඉවරයක් නැහැ රූප ගොඩ ගහ ගන්නවා. එතකොට රූපත් රැස් වෙනවා තමයි රූප උපාදානස්කන්ධයට රූප එකතු වෙනවා. මේ රූප හොඳයි මේ රූප හොඳයි මේ රූප හොඳයි යන දවසේ නාම ගෝත්‍ර වශයෙන් උත් එකතු වෙනවා. එතකොට දැන් ඔන්න ඇහෙන් කර්ම රැස් වෙන්න පටන් ගන්නවා. දැන් ඇහෙන් දැන් ඇහෙන් පාර බලාගෙන යනවා. ඒ වෙලාවට කර්ම රැස් ඉන්නේ. මොකද එතන ආස්වාදයක් ළඟා කර ගැනීමන්නේ අරමුණක් දැනගත්ත විතර ආරම්මන විජාන ලක්කණන් චිත්තං. හැබැයි එතනත් අර යම් කිසි ආකාරයක මොහ සංකාරයක් තියෙනව නැත්තේ නෑ. මොකද ඒ මට්ටමේ මාන අවිද්‍යාව කියන අනුසය දෙක නැగిලා තියෙන නිසා. එතකොට එහෙනම් මේ ඇහැ අරමුණක් දැනගන්න ක්‍රියාවලිය ඉක්මවල ගිහිල්ලා කර්ම රැස් වෙන ආයතනයක් බවට පත් වෙනවා. දැන් ඇහෙන් මං කිව්ව ඉස්සෙල්ලා ඇහෙන් යම් කිසි ගෙදර දොරේ වැඩපලක් කරන්නත් ඇහැ පාවිච්චි කරන්න සිද්ධ වෙනවා. පාරේ යන්නන කොට. එතකොට මේ ඇහැ තුළින් කර්ම රැස් වෙන පටන් ගන්න කොයි අවස්ථාවේද? මේ ඇහැ රාගයෙන් ද්වේෂයෙන් මෝහෙන් ක්‍රියාත්මක වුණා. දැන්තර දෘෂ්ටියකට වැටෙන්න එපා, වැරදි අදහසකටපත් වෙන්න එපා කෙනෙක්. දැන් ඇහැ රාගෙන් දේසෙන් මෝහෙන් තොරව ක්‍රියාත්මක වෙනවා කියලා රහතන් වහන්සේගෙන් මෙහා කෙනෙක් තුල. එහෙම වෙන්නේ නැහැ. ඒකට හේතුව හැමතිස්සෙම අරියත් ඵලයෙන් මෙහා පැතින කෙනෙක්ගේ හැම සිතකම පවතින අනුසයන් දෙකක් තියෙනවා. මාන අනුසයයි අවිජ්ජා අනුසයයි යන දවසේ. ඒ දෙක අනිවාර්යෙන් එදිලමයි තියෙන්නේ. ඒ නිසා යම් කිසි කෙනෙක් රාගයෙන් තොරව දේශයෙන් තොරව ඇහැ පරිහරණය කරන්න පුළුවන්. හැබැයි මෝහයෙන් තොරව පරිහරණය කරන්න බෑ. මොකද මේ මගේ ඇහැ මේ මම දකින්නේ යනාදි වශයෙන් මේ පවතින විපරීතෙන් නිදහස් වෙන්න බෑ. චිත්ත විපරීතය දුර වෙනකම්. මේ මමයි දැක්කේ මේ මගේ ඇහැ මේ මම දැක්කේ යනාදි වශයෙන් මේ පවතින
චිත්ත විපල්ලාසයෙන් නිදහස් වෙන්න බෑ. අරියත් මාර්ග අනුගාමිකයාටවත්. අනිත්‍යය ගැන කුමක් කියනුමු? එහෙනම් අරියත් මාර්ග අනුගාමිකයාට චිත්ත විපල්ලාසයට ගොදුරු වෙනවා. ඒ කියන්නේ මේ ඇහැ මගේ මමයි මේ දැක්කේ කියලා. එහෙනම් ඒ චිත්ත විපල්ලාසයත් අවසන් වෙන්නේ අරියත් ඵලයෙන් පස්සේ. එහෙනම් එතකන් ඒ විපල්ලාසය පවතිනවා. එහෙනම් පිංගුතුනි මෙතන මේ එහෙනම් චක්කු ආයතනය චක්කා ආයතනය කියන්නේ මොකද්ද? මෙන්න මේ විදිහට සිත විසින් මේ ద్వාර කර්ම රැස් කරගැනීමේ ආයතන බවට පත් කරගන්නවා. චක්කු ద్వාරය ඇහැ චක්කා ආයතනය බවට පත් කරගන්නවා. එහෙන් බුලුවන් කර්ම රැස් කරගන්න. මම ඔය කිව්වේ හැමදාම හැමෝම gedara සොලබව කරන වැඩක් කර්ම රැස් කරගන්නව දන්නේම නැතුව ඔබ හිතන් ඉන්නේ සාලේ මැද්දේ පෙට්ටිය තියලා තියෙන්නේ ඔබට සැප උදා කරලා දෙන්න කියලා. ඔය තියෙන නිරේට දොරටුවක් වර්ධවා ගත්තොත් ඕකෙන් බණ දේශනා අහන්න පුළුවන් කෙනෙක්ට බණ භාවනා අහන්න පුළුවන්. නමුත් අතිශය බහුතරයක් දෙනා ඔය මායාගේ පෙට්ටිය පාවිච්චි කරන්නෙම නිරේට යන්න යානයක් බවට පත් කරගන්න. අති බහුතරයක් දෙනාට ඕක නිරේට යන යානයක්. අති බහුතරයක් නිවෙස්වල සාලේ මැද තියෙන නිරේට දොරටුවක් නිරදොරටුවක් ඔය තියෙන්නේ. ඔය නිරදොරටුව තමයි ආස්වාදනය කරන්නේ හැමතිස්සෙම. සැපයි සැපයි කියලා හිතාගෙන රැස් වෙන කර්ම මෙතෙක් කියන්න පුළුවන්ද? ලෝකේ නානාවිධ රූප පෙන්වමින් ලෝකේ නානාවිධ ශබ්ද අසන්නට සලස්සමින් ඔබතුල කොයිතරම් චන්ද රාගය සංකල්පීය රාගයක් වඩවනවාද? ඔය තුච්ච නිඳිත මායාවේ මාධ්‍ය කොච්චර කාමයක් ජනිත කරනවාද සිත්වල? අර පුංචි දරුවාගේ ඉඳලම අර වයසක ඔන්න මෙන්න පණයන් දින මහල්ල දක්වාම සිත දූෂණය කරනවා රාගයෙන් දේසෙන් මොහෙන් තුනෙන්. එනිසා පින්වතුනි අතිශය භයානකයි අතිශය භයානකයි. බුදු පියාණන් වහන්සේ ඒකයි දේශනා කළේ අර යායන් තන්නා පූර්ණ භවික තත්ත තත්‍රාබිනන්දනී සයති ලංකාම තන්නා භවතන්නා භවතන්නා මේ අභිනන්දනය කරන්නේ දුක්ඛ ස්කන්ධයයි. මේ අභිනන්දනය කරන්නේ ජරාවයි. මේ අභිනන්දනය කරන්නේ ව්‍යාධියයි. මේ අභිනන්දනය කරන්නේ මරණයයි. මේ අභිනන්දනය කරන්නේ ශෝක පරිදේ දුක්ඛ දමන සුපාස දුක්ඛ ස්කන්ධයයි. එහෙම හිතුවද කවදාවත් කල්පනා කරාද? දැන් හිතන්න මේ ජීවිතේ පෙර කර්ම ආබාධයක් හැරිට යන පෙර ජීවිතයක සිද්ධ කරන ලද මහා බරපතල කර්මයක විපාකයක් වශයෙන් මේ ජීවිතේ එනවා. මේ ජීවිතේ එනවා කර්ම විපාකයක් වශයෙන් ලෙඩ රෝගයක් මහා පිළිකාවක් වගේ මොකක් හරි කියමුකෝ අපි දරුණු රෝගයක්. දැන් ওই දරුණු රෝගේ එන්නට හේතුව මොකද්ද කියලා වැළුවොත් එහෙම පෙර භවයේ ඇහැ කන නාසය දිව ශරීර මනස කියන හයින් මොකක් හරි එකක් අයතු අන්දමින් පරිහරණය කිරීම අයතු අන්දමින් අභිනන්දනය කිරීම අපි හිතමු කය කියලා. කය පිනවන්න ගියා කාම මිත්‍යාචාරයේ තුලින් අභිනන්දනය කරන්න ගියා. එදා කය පිනවද්දී නම් හරිම මිහිරිය තමයි කරන කලට පව මිහිරිය මිසේ විඳින කලට දුක් දැඩි වේ ගිනිසේ. එදා ඒ ආස්වාදය ලබද්දී නම් මිහිරි ආස්වාදයක් ලැබුණා කියලා හිතුවා. හරි සැපක් ලැබුවේ කියලා හිතුවා. එනිසා මොකද වුනේ? ඒ කාය සම්පස්සය බොහොම ආශාවෙන් අභිනන්දනය කළා සිත. දැන් මොකද වෙන්නේ? ඒ කර්ම විපාකේ ඇවිල්ලා විඳින කලට පව පව් දැඩි වේ ගිනිසේ. දැන් ඒ කර්ම විපාකේ ඇවිල්ලා දැන් කය හැටගෙන මහ භයානක පිළිකාවක් දැන් මුළු සර්වාංගෙම දැවෙනවා ඒ වේදනාවෙන්. දැන් එතකොට මේ අභිනන්දනය කරලා තියෙන්නේ පෙර මේ පිළිකාවනේ මේ ව්‍යාධිය නේද අභිනන්දනය කරේ. එහෙනම් ওই අනුසාරයෙන් ධර්මයේ දකින්ද හැම එකක් සම්බන්ධයෙන් එහෙනම් මේ සියලු ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේ දුක් දුමන සුපායස පෙර අභිනන්දනය කරපුවා. පෙර සැපයි කියලා හිතාගෙන අභිනන්දනය කරන්න ගියා. తత్ర తత్ర අභිනන්දනී මේ මොහොතේදී ඒ ඇහෙන් කනින් නාසයෙන් දිවෙන් ශරීරයෙන් මනසින් ලැබපු ආස්වාදයන් සැපයි කියලා අභිනන්දනය වුණා. ඒ නිසා තමයි දැන් මේ දුක උරුම වෙලා ඉන්නේ. හැබැයි දැන් දන්නේ හේතුව මොකද්ද කියලා. මොකක් නිසාද මෙහෙම වුනේ? මගේ කර්මය කිය කී ඉන්නවා මිසක් කර්මයේ රැස්ුනේ කොහොමද කියලා ඒක දකින්නේ. එයිසම කෝ වෙන්නේ
මේ භවයේදී ওই විදිහට ප්‍රමාදයට පත් වුණොත් තවත් වසර කෝටි ගණනක් යනකම් තථාගත බුද්ධ භාෂිතවත් අසන්නට නොලැබෙන භයංකාර සංසාර තවත් වසර කෝටි ගණනක් තිස්සේ අනාථයක් වෙන්න පුළුවන්. එහෙනම් පින්වතුනි ඔන්න ඔය විදිහට දකින්න ඕන නුවණින් එහෙනම් මේ ඇහැ අභිනන්දනය කිරීම කනනාසය දිව ශරීරය මනස අභිනන්දනය කිරීම අතිශය භයානකයි. අසිරිමත් වූ බුදු පියාණන් වහන්සේ දේශනා කරන මොකද්ද මේ ඇහැ පිනවනට වැඩිය හොඳයි. රත්ත්‍යච්ච යකඩ කූරකින් මේ හැට එනගනිල්ල මේ කන පිනවනට වැඩිය හොඳයි. රත්ත්‍යච්ච යකඩ කූරකින් මේ කන විනාශ කරගනිල්ල බිහිරි කරගනිල්ල මේ නාසය පිනවනට වැඩිය හොඳයි. රත්ත්‍යච්ච නියනකින් මේ නහය ඇහැලා දාපල්ල මේ දිව පිනවනට වැඩිය හොඳයි. රත්ත්‍යච්ච සතකින් බිහියකින් මේ දිව කපලා දාපල්ල මේ කය පිනවනට වැඩිය හොඳයි. රත්ත්‍යච්ච වරපටියකින් මේ කය වේලා ගනිල්ල යන දිවසේ අය උන්වහන්සේම දේශනා කළේ කායක හරි තරහකටද උන්වහන්සේම දේශනා කළේ ඇයි මේ ඇහැ කරන නාසයේ දිව ශරීරය මනස අභිනන්දනය කරමින් තමයි අඥාන ලෝකේ හැමතිස්සෙම පසු වෙන්නේ. හැමතිස්සෙම කල්පනා කරන්නේ කොහොමද ඇහැ පිනවන්නේ කන පිනවන්නේ නාසයේ දිව ශරීරය මනස පිනවන්නේ. ගෙදර ඉඳලා බැරි නම් අපි එළියට යන් එළියට ගිහිල්ලා බැරි නම් අපි පිටරට ඔය රට රාජ්‍යයකට යන් සවාරියක් යන් ලෝකේ පුරා යන් පිටසක් වලටත් යන් යන දිවසේ හඳටත් යන් අඳුර ලෝකෙටත් යන් ඔය හරි කමන්නේ පිනවන්න ලැබෙනවා නම් අපායට හරියන් කියලායි කියන්නේ. එහැ කරන නාසයේ දිවසේ මාස පිනවන්න ලැබෙනවා නම් ඕන තුතුකුඩියකට යන්න ලෑස්ති. එහෙනම් මේ ලෝක සත්‍ය හැමතිස්සෙම මේ ඇහැ කරන නාසය දිව ශරීර මනස පිනවන ක්‍රමයක් ගැන කල්පනා කරමින් ඉන්නේ. ඒ නිසා තමයි අර ලෝක විවිධාකාර මාධ්‍ය පරිශීලනය කරන්නේ. ඒ ඇහැ කරන නාසය දිව ශරීර මනස පිනවන අර සංකල්පීය රාගයට ගැළපෙන අනුචිත රූප ශබ්ද ගන්ධ රස ස්පස් ධර්ම සොයා ගන්න. රට පුරා ඇවිදින්නේ ඒකයි. එක තැනක ඉන්න බැරි වෙන්නේ ඒකයි. දුරං ගමං ඒකචරං අසරීරං ගුහාසයං සංසාරයේ ගමන නැවතීමේ නිවන හොයද ඇවිදින්නේ. මොකටද ඇවිදින්නේ? ප්‍රිය රූප හොයනවා, ප්‍රිය ශබ්ද හොයනවා, ප්‍රිය ගන්ධ රස ස්පර්ශ ධර්ම හොයනවා. අවිද්‍යාවෙන් ඇවිදවනවා පිසු බල්ලෙක් වගේ. අවිද්‍යාවෙන් ඇවිදවන්නේ. ඇහුවා මේකට සාධාරණ හේතු කියන ලෝක සම්මතේ. දුක සැප බලන්න ආවා, ඥාති මිත්‍රාදීන් බලන්න ආවා යන ආදී වශයෙන් කියන්න පුළුවන්. නමුත් එතන තියෙන්නේ අවිද්‍යාවෙන් ඇවිද්ද වීමක්. අවිද්‍යාවෙන් ඇවිද්දවනවා අරමුණු සොයා ගන්න. ඒකයි පාරක ගියත් හතරත බල බල යන්නේ ඇයි? කොහේ හරි අරමුණක් තියෙද්දන් නැහැ ආස්වාදය ලබන්න පුළුවන් විදිහක. අන්න ඒක හොයනවා අවිද්‍යාවෙන්. අවිද්‍යාවෙන් යුක්තව වාසය කරන සත්‍යය සම්පූර්ණයෙන්ම අවිද්‍යාවෙන්මයි මෙහෙවන්නේ. ඒ සත්‍යය දන්නේ නැති වුණාට. ඒක දන්නේ නැති වුණාම තමයි අර සත්‍යයට මොඩ අදහසක් ඇති වෙන්නේ. ඔහු මෙහෙවන්න යම්කිසි බලවේගයක් ඉන්නවා කියලා. එක්ක හිතනවා බ්‍රහ්මයා කියලා, එක්ක හිතනවා දෙවියෙක් කියලා, එක්ක හිතනවා දෙවියන්ගේ පියා කියලා. එහෙම මොකක් හරි හිතෙනවා. ඒ අවිද්‍යාවෙන් ඔහු මෙහෙවන්නේ. ඊට පස්සේ අවිද්‍යාවෙන් මොකද කරන්නේ? අවිද්‍යාව පත්‍ය සංඛාරය නැති වශයෙන් චක්‍රේ ක්‍රියාත්මක වෙලා රාග සම්පස්සයක් ඇති කරලා අර මුණ ගැහිච්ච රූපයේ සැපරූපයක් වශයෙන් පෙන්වාම ඒ අඥානියා දෙවියන්ට පින් දෙනවා. දෙවිය මට මේ රූපෙ මුණ ගැසෙව්වා කියලා. දෙවිය හිටිය ඇතුලේ අවිද්‍යාව. එහෙනම් අවිද්‍යාවෙන් තමයි වැඩේ කරලා තියෙන්නේ. එහෙනම් මෙන්න මේ අවිද්‍යාවෙන් යුක්ත ලෝක සත්‍ය හැමතිස්සෙම ඇහැ කරන නාසය දිව ශරීර මනස කියන හයටත් රූප ශබ්ද ගන්ධ රස ස්පස් ධර්ම කියන හයටත් මේ යන දිවසේ මේ අභ්‍යන්තර සහ බාහිර කියන මේ දොළොස් ආයතනයන්ටම මහා වටිනාකමක් දීගෙන ජීවත් වෙන්නේ. ඇයි ඒ? මේ හැයින් සිදුවන විනාශය දැක්කේ නැති නිසා. බේබද්දා මත්පැන් වලට මහා වටිනාකමක් දීගෙන ජීවත් වෙන්නේ කුමක් හේන්දයක්? මත්පැන් වලින් ඔහුට අත්වන විපත දැක්කේ නැති නිසා නුවණින්. ඕනම දෙයක් සම්බන්ධයෙන් එහෙමයි පින්වතුනි. යමක යථාර්ථය නොදන්නා තාක්කල්, එහාදීනව නොදන්නා තාක්කල් ඊට ලෝක සත්‍ය ඇලුම් කරනවා. ඒකට මහා වටිනාකමක් පනවනවා. කවදා හෝ දවසක ඥානීය පහළ වෙලා තමන් මෙච්චර කාලයක් වටිනාකමක් දීලා තියෙන්නේ
තමන්ට විනාශයේ පිණිස පවතිනා වූ මුලාසගත ප්‍රපංචයකටයි කියලා අවබෝධ වෙච්ච දවසට අන්න එහි ආදීනු නෝනින් දකිමින් ඒ කෙරෙහි තියෙන චන්දරාගෙන් නිදහස් වෙන. එහෙනම් තථාගතයන් වහන්සේගේ අමා ධර්මය අහලා මේ උතුම් වූ පරිසම්පාද ධර්ම න්‍යාය දකින් නැති තාක් කල් මේ හැකර නාසය දිව ශරීරය මනස රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කියන මේ 12 ආයතන වලටම මහා වටිනාකමක් දීලා තියෙන අවිජ්ජාවෙන් ඒ සිත තුළ දැන් අපි දකිනවා එයින් මොකද්ද වෙන්නේ කියලා. චක්ක ආයතනේ සෝත ආයතනේ ඝාන ආයතනේ ජීව ආයතනේ කාය ආයතනේ මන ආයතනේ යන අදී වශයෙන් ආයතන හයක් වශයෙන් මේ හැකර නාසය දිව ශරීරය මනස රාගෙන් දේසින් මොහෙන් යුක්තව ක්‍රියාත්මක වෙනවා. එහෙනම් සුද්ධ සිංහලෙන්ම කිව්වොත් මතක තබා ගැනීම පහසුවට මේ ආයතන කියන්නේ මේ හැකන නාසය දිව ශරීරයේ මනස රාගෙන් දේසින් මොහෙන් ක්‍රියාත්මක වන අවස්ථාව. රාගෙන් දේසින් මොහෙන් ක්‍රියාත්මක වන අවස්ථාව. එහෙනම් මේ රාගෙන් දේසින් මොහෙන් මේ හැකන නාසය දිව ශරීරයේ මනස ක්‍රියාත්මක වෙන සෑම මොහොතකම සිද්ධ වෙන්නේ කර්මයේ රැස් වෙන එක. කර්මයේ රැස්කරන උපකාර වන අර්ථයෙන් ඒවට ආයතන කියන්නේ. ආයතන වලින් කරන රැස් කරන එක. එහෙනම් කර්මයේ රැස් කරන. අපිට පේන්නේ සම්මුතික වශයෙන් රූප රැස් වෙනවා වගේ. නමුත් රැස් වෙන්නේ කර්ම ඇත්තටම. රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම රැස් වෙනවා වගේ තමයි පේන්නේ. ඒ මුලාව. සත්‍ය වශයෙන් රැස් වෙන්නේ කර්මයි. දැන් බලන්න මිනිස්සෙක් පැයක් ටීවී එක දිහා බලාගෙන ඉන්නවා. දැන් එයාට පේන්නේ රූප ගොඩක් දැක්කා. රූප ගොඩක් හිතේ රැස් වුණා. රූප ගොඩක් හිතේ විද්‍යමාන වුණා. ඒ නාම ගෝත්‍ර සකස් වෙන එක වෙනම දෙයක්. විඤ්ඤාණ නාම රූප බහ ගන්නවා. ඒ පස්සේ නාම ගෝත්‍ර වලට පත් වෙන මතක සටහන්. නමුත් මතක සටහන් වල මම කියලා ගන්න හරයක් නැහැ. ඒක අතීතයට එකතු වෙලා ඉවරයිනේ. අතීතයේ සිහිනයක් විතරයිනේ. ඒක ගන්න හරයක් නැහැ. හැබැයි ඒ ගත වෙච්ච පය තුල ඇතිවදන් කර්ම නම් රැස් වුණා. ඒ ටික නම් කර්මයේ බහගෙන ඉන්නවා අනාගත විපාක දෙන්න. අතීතයට හරයක් නැති නාම ගෝත්‍ර ටිකක් එකතු වුණා. අනාගතයට භයානක කර්ම ටිකක් රැස් වුණා. යථාර්ථය නොදැන ජීවත් වන තාක්කා ලෝක තමයි කරගන්න. අතීතයට අසාර නාම රූප එකතු කරගන්නවා. මතක සටහන් වශයෙන් නාම ගෝත්‍ර වශයෙන්. අනාගතයට මහා භයංකාර කර්ම රැස් කරගන්නවා. ඕකට තමයි සංසාර ජීවත් වෙනවා කියලා කියන්නේ. उपकारात्मक එහෙනම් උතනදිත් අපිට බලන්න ඕන දැන් රාග සලායතන මොකද රාග සම්පස්සෙ සකස් වෙන්නේ රාග සලායතන ඔස්සේ. ඒ කියන්නේ රාගයෙන් යුක්තව එහැකන නාසය දිව ශරීරය මනස ක්‍රියාත්මක වෙන්න ඕන. රාගයෙන් යුක්තව. රාගයෙන් යුක්තව ඒක සිද්ධ වෙන්න ඕන. දේශයෙන් යුක්තව සකස් වුණොත් ඊට අනුකූල සම්පස්සයක්. මෝහයෙන් යුක්තව සකස් වුණොත් ඊට අනුකූල සම්පස්සයක්. අපි ඊළඟ සතියකදී තවදුරටත් ඒ අනිකුත් පරිසම්පාද ගැන විග්‍රහ කරගමු. එහෙනම් පින්වතුනි අන්න නෝනින් දකින්න ඕන ඔබ යමෙක්ට පුළුවන්කම ලැබුණොත් මෙන්න මේ අතහබෝධින් යුක්තව මෙන්න මේ ආයතන නිරුද්ධ කරා. ඒ කියන්නේ චක්ක ආයතන නිරුද්ධ වෙනවා. චක්කු ඉන්ද්‍රිය ඉතුරු වෙනවා. සෝත ආයතන නිරුද්ධ වෙනවා. සෝත ඉන්ද්‍රිය ඉතුරු වෙනවා. ඝාන ආයතන නිරුද්ධ වෙනවා. ඝාන ඉන්ද්‍රිය ඉතුරු වෙනවා. ජීවහාන්ද්‍රිය ජීවහාන්ද්‍රිය ජීවහායතනිය නිරුද්ධ වෙනවා ජීවහා ඉන්ද්‍රිය ඉතුරු වෙනවා කාය ආයතනිය නිරුද්ධ වෙනවා කාය ඉන්ද්‍රිය ඉතුරු වෙනවා මන ආයතන නිරුද්ධ වෙනවා මන ඉන්ද්‍රිය ඉතුරු වෙනවා දැන් මොකද වෙන්නේ දැන් අන්න ඉන්ද්‍රිය මට්ටමින් මේ අසකරණාසය දිවසරි මාස පනවන පිනවන ස්වභාවයෙන් නිදහස් වෙලා ඇහැකරණාසය දිවසරි මනස ඉන්ද්‍රිය මට්ටමින් පවත්වාගෙන යන තත්ත්වයටපත් වෙනවා එහැකන නාසය දිව ශරීර මනස ඉන්ද්‍රිය මට්ටමින් පවත්වාගෙන යෑමට අන්න කියන ඉන්ද්‍රිය භාවනාව කියලා. අන්න ඉන්ද්‍රිය භාවනාව. අන්න එතන පිළිහිටනවා සීලයක්. අන්න සංවර සීලය.
දුන්නිග්ඝාස ලහුනෝ යත්තකාමන පාතින යත්තකාමිනි කාමනි පාතිනෝ චිත්තං රක්ඛේත මේධාවි චිත්තං කුත්තං සුඛාවහං දුන්නිග්ඝාස ලහුනෝ යත්තකාමනි පාතිනෝ චිත්තං රක්ඛේත මේධාවි චිත්තං කුත්තං සුඛාවහං දඬුවම් කරලා බය කරන්න බැරි සිතක් හැමතිස්සෙම කාමයේ දෙසටමයි පතිත වෙන්නේ මෙන්න මේ සිත ප්‍රඥාවන්තව ආරක්ෂා කර ගන්නවා චිත්තං ගුත්තං සුඛවහං ඕකෙම දින සුදුද්දසං සුනිපුණහි අත්තකාමනි පාතිනං යන අදිවසින් උද්ගතාව චිත්තස දමතෝ සාතු චිත්තං ගුත්තං සුඛවහං යන අදිවසින් මේ සිතේ දොරටු අවහිර කරනවා දොරටු අවහිර කරනවා දොරටු මුර කරනවා කොහොමද දැන් අපි මීට පෙරත් අපි ඉගෙන කිව්වා දැන් ගෙයක් ගත්තාම අපි තම ආයතනයක් කියලා මේ ආයතනයට සතුරුත් වෙනවා මිතුරුත් වෙනවා රජවාසලකට කියලා හිතමුකෝ රජවාසලට සතුරුත් වෙනවා මිතුරුත් වෙනවා දැන් සතුරාව නවත්තන්න ඕන මිතුරාව ගෙන්න ගන්න ඕන ඒ නිසා මොකද කරන්නේ දොරටු පාලකේ තියෙනවා වහල්කඩ එදාට මොකද වෙන්නේ ඒ දොරටු පාලයට පුළුවන්කම තියෙනවා සතුරාව පළවා හැරලා මිතුරාව ගෙට ගන්න. ඒ වගේ මේ හැකන නාසයේ දිව ශරීරයේ මනස කියන දොරවල් හයක්, ద్వාර හයක්. මේ ద్వාර හයෙම තියන්න ඕන මේ ප්‍රඥාව නැමැති මුරකරුවා දොරටු පාලකයා. එතකොට මොකද වෙන්නේ? ඒ ප්‍රඥාව නැමැති මුරකාරයා මේ ඇහෙන් ඇතුළට ගන්න ඕන මොන වගේ අරමුණක්ද? සතුරෙද්ද මිතුරෙද්ද කියලා තීරණයක් දෙනවා. සුද්ධ සිංහලෙන් කියුවොත් මෙන්න මේ ඇහැ කන නාසය දිව ශරීරය මනස ඉන්ද්‍රිය වශයෙන් ගොඩනගෙන මේ ක්‍රියාව ආයතන වශයෙන් ගොඩනගෙන ක්‍රියාවලිය නිදහස් කළ ඉන්ද්‍රිය වශයෙන් පවත්වාගෙන යන්නට නම් අපට සිද්ධ වෙනවා මේ ඇස කන නාසය දිව ශරීරය මනස ප්‍රඥාවෙන් යුක්තව පරිහරණය කරන. එතකොට මොකද වෙන්නේ? ප්‍රඥාවෙන් යුක්තව පරිහරණය කරනකොට ඇහැ සංවර වෙනවා, කන සංවර වෙනවා, නාසය දිව ශරීරය මනස සංවර වෙනවා. සංවර සීලේ පිහිටනවා. ඒ සංවරයේ පිණිස හැමතිස්සෙම මේ ආයත නිරුද්ධ කර ගැනීම පිණිස ප්‍රඥාවෙන් යුක්තව ආස්වාදය ආදීනෝ දකිමින් නුවණින් වාසය කිරීමේදී ඉන්ද්‍රිය භාවනා වැඩිනෝ. මේ ඇහැ රූප දැනගන්නා වූ ద్వාරයක් පමණයි යනාදි වශයෙන් නුවණින් දකිමින් වාසය කළොත් එතනන්න වැඩිනෝ ඉන්ද්‍රිය භාවනාව. ඒ විදිහටම කන කන නාසය දිව ශරීරය මනස ඇහැ කන නාසය දිව ශරීරය මනස කියන හයම මේ හයම අරමුණක් දැන ගැනීම පිණිස පමණක් පරිහරණය කරනවා කියන අවබෝධය යුක්තව පරිහරණය කළොත් එතන වැඩෙනවා ඉන්ද්‍රිය භාවනාව, එතන වැඩෙනවා සංවර සීලය. එහෙනම් අන්න ඔබ දැන් දැක්ක සංවර සීලය හට ගන්න තැන සලායත නිරෝධය. එනං ස්පර්ශය නිරුද්ධ වෙන නම් සලආත නිරුද්ධ වෙන්න ඕන. සලආත නිරුද්ධ වෙන්න නම් දැන් මොකද්ද වෙන්න ඕන? සලආතනෙට හේතු හොයලා අන්නේ සලආතනෙ පෞතිනි කුමක් ඇති කල්ලිද අන්නේ හේතු නසන්න ඕන.